විද්‍යා, නූතන භෞතික විද්‍යා විද්‍යා, නූතන නිරීක්ෂණාත්මක තාරකා විද්‍යා විද්‍යා. නමින් ඔහු ගැලීලියෝ ගැලීලි. මොහු සත්‍යවාදියෙක්ද? එහෙම නැත්නම් බොරුකාරයෙක්ද? මේ සම්බන්ධයෙන් යතුරු විවෘත මනසකින් ඔබට කරුණු කාරණාවන් ගෙන එන්නට සූදානම්. ඊට කලින් යතුරු YouTube නාලිකාව තවමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell button එක click කරන්න. ඉහරහා ඔබට හැකියාවක් තිබෙනවා අප ගෙන එන විවෘත මනසක් කරා යොමු වෙන්න හැකියාවක් පවතින නොයෙක් කරුණු දත්තයන් ඔබ කරා ළඟා කරගෙන විවෘත මනසක් කරා ගමන් කරන්න. සංගීතඥයෙක් වෙච්ච වින්සන්සෝ ගැලීලියෝට සහ ජුලියා අම්මානාතිට දාව දරුවෝ 6 දෙනෙක් උත්පත්ති ලැබෙනවා. ඒ උත්පත්ති ලැබු දරුවෝ 6 දෙනාගෙන් පළවෙනි දරුවෝ උත්පත්ති ලැබන්නේ 1564 පෙබරවාරි 15 වෙනිදා ඒ ඉතාලියේ ෆ්ලෝරන්ස් ආදිපත් ගණන්ුවේ පීසාහිදී. නමින් ගැලීලියෝ ගැලීලි අවුරුදු 77ක් ජීවිතේ කාලයේ ආයුවල දෙනවා. ආයුවලදල අවුරුදු 77 වෙනි අවුරුද්දේදී ඔහුගේ 1642 වර්ෂයේදී ඔහු ජීවිතයෙන් සමුගන්නවා ඒ නිවාස අඩස්සියේ ඉඳගෙන. දැන් ප්‍රශ්නයක් ඇති වෙනවා. නූතන භෞතික විද්‍යාවේ පියා, නූතන නිරීක්ෂණාත්මක තාරකා ශාස්ත්‍රඥයේ ශාස්ත්‍රඥයේ මොහු ඇයි නිවාස අඩස්සියේ ඉඳගෙන මිය ගියේ? මේ සම්බන්ධයෙන් ඔහුගේ සොයා ගැනීම්වල ප්‍රතිඵලයක්. මේ මෙහෙම ඔහුට මිය යන හේතුව ඔහු විසින් සොයාගත්තා වූ නව සොයා ගැනීමෙහි ප්‍රතිඵලයක් කියලා අපිට තහවුරු කරන්නට හැකියාවක් පවතිනවා. ගැලීලියෝ ගැලීලි නව දුරදක්නිය හරහා ඔහුට හැකියාවක් හම්බ වෙනවා බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් 4 දෙනා හඳුනා ගන්න. ඔහුට පුළුවන් වෙනවා සූර්යාගේ ලප හඳුනා ගන්න, සිකුරුගේ කලාවන් හඳුනා ගන්න, චන්ද්‍රයාගේ ආවාට හඳුනා ගන්න. මේ වගේ නව සොයා ගැනීම් එක්ක ඔහු කොපර්නිකස්ගේ මතය, ඒ කියන්නේ සූර්ය කේන්ද්‍රවාදය තහවුරු කරනවා. නව සොයා ගැනීම් රසක් ඔහු සිදු කරනවා. ඒ අතර එකක් තමයි ගුරුත්වය බලය නිසා පොළවට පතිත වෙන යම් වස්තුවක වේගය එහි බරමත තීරණය වෙන්නේ නැහැ කියන මතය ලෝක ඉදිරිපත් කළේ ගැලීලියෝ ගැලීලි විසින්. ඒ විතරක් නෙමෙයි යම් නිදැල්ලේ පතිත වෙන වස්තුවක ත්වරණය ඒකාකාරී කියන මතය ඉදිරිපත් කළේ ගැලීලියෝ ගැලීලි විසින්. ගැලීලියෝ ගැලීලි විසින් අවස්ථිති චලිතය පිළිබඳවත් යම් යම් වූ අදහස් දක්වලා තියෙනවා. විද්‍යාව ඉගෙන ගන්න කට්ටිය දන්නවා අවස්ථිති චලිතය කියන්නේ මොකද්ද කියලා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙහිලා ගැලීලියෝ ගැලීලි ප්‍රබලයි. ගැලීලියෝ ගැලීලි ප්‍රධානම චරිතයක්. දුරදක්නිය සොයා ගැනීම, උෂ්ණත්ව මාපකය සොයා ගැනීම වගේ සොයා ගැනීම් රසක් ගැලීලියෝ ගැලීලි විසින් විද්‍යාවට සිදු කළා තියෙනවා. මෙట్లా මෙච්චර සේවාවන් කරපු ගැලීලියෝ ගැලීලි ඇයි බොරුකාරයෙක්ද නැද්ද කියලා අපි හොයන්න යන්නේ. හේතුව මෙහෙමයි. ගැලීලියෝ ගැලීලි මතකද මම කිව්වා ගැලීලියෝ ගැලීලි විසින් ලෝකෙට සොයා ගැනීමක් කරා දුරදක්නිය. ඒ කියන්නේ දුරදක්නියේදී හොයාගෙන තිබුණේ හැබැයි නව දුරදක්නියක් වැඩි ප්‍රබල දුරදක්නියක් ඔහු විසින් සොයාගත්තා. ඒ දුරදක්නිය හරහා ඔහුට හැකියාවක් හම්බ වුණා අර මම මුලින්ම සඳහන් කරපු දේවල් නිරීක්ෂණය කරන්න. ඒ වගේ නිරීක්ෂණය කිරීම හරහා ඔහු සූර්ය කේන්ද්‍රවාදය තහවුරු කරනවා. කොපර්නිකස්ගේ මතය තහවුරු කරනවා. ඒ තහවුරු කිරීමට විරුද්ධයි පෘථිවි කේන්ද්‍රවාදී. පෘථිවි කේන්ද්‍රවාදී ප්‍රශ්නයක් නගනවා මොහුගේ. මොකද්ද මේ ප්‍රශ්නය? පෘථිවි කේන්ද්‍රවාදී විසින් ගැලීලියෝ ගැලීලිට තර්කයක් දානවා. සූර්ය කේන්ද්‍රවාදය හරිනම් අපි කියන කතාවත් හරි වෙන්න ඕන කියලා. මොකද්ද ඔවුන් කියපු කතාව? ඔවුන් කියනවා උස්සු කුළුණක් මතට නැගලා ඒ කඳුල කුළුණ මත ඉඳගෙන භෞතික වස්තුවක් පොළව මතට පතිත කරෝදී ඒ භෞතික වස්තුව වැටෙන්න ඕනේ, පෘථිවිය මතට පතිත වෙන්න ඕනේ ඒ උස්සු කුළුණේ පාමුලට මදක් ඈතින් කියලා. එහෙම තර්කයක් කියලුවාට පස්සේ ගැලීලියෝ ගැලීලි මේ තර්කයට ප්‍රතිවිරුද්ධ තර්කයක් ගොඩනගනවා. ඒ අවස්ථාචෝචිත උපන්‍යාසයක් කරා පෝල් පයරාබන්ට අනුව විද්‍යාව ඇතුලේ අවස්ථාචෝචිත උපන්‍යාස කියන්නේ විද්‍යාව අසාර්ථක කරපු අවස්ථාවක්. එතකොට ඒ ආකාරයට පෝල් පයරාබන්ට අදහස් දක්වපු වෙලාවක ගැලීලියෝ ගැලීලි යොදාගත්තු අවස්ථාචෝචිත උපන්‍යාසය මොකද? ඔහු කියනවා සාපේක්ෂක චලිතයේ පමණයි සත්‍ය, සාපේක්ෂක චලිතයේ පමණයි ක්‍රියාකාරී වෙන්නේ. මේ වගේ මතයක් ගැලීලියෝ ගැලීලි විසින් යොදනවා. හැබැයි ඒක ඒ වෙද්දි විද්‍යාව ඇතුලේ ඔප්පු නොවුණු තර්කයක්, ඔප්පු නොවුණු උපන්‍යාසයක්. එතකොට ඔප්පු නොවුණු උපන්‍යාසයන් හරහා සූර්ය කේන්ද්රවාදය තහවුරු කරපු ගැලීලියෝ ගැලීලි අද නූතන භෞතික විද්‍යාවේ පියා, අද නූතන නිරීක්ෂණාත්මක තාරකා විද්‍යාවේ පියා, අද නූතන විද්‍යාවේ පියා. මේ තත්ත්වයට පත් වෙන ගැලීලියෝ ගැලීලිට හැකියාවක් හම්බුණා. කෙසේ හෝ කමක් නැහැ. ගැලීලියෝ ගැලීලි තමයි නූතන විද්‍යාවේ දියුණුව උදෙසා මහඟු සේවාවක් කළේ. ඒ නිසාවෙන්ම ගැලීලියෝ ගැලීලිට සැලකීම අපගේ කර්තව්‍යයක්. ගැලීලියෝ ගැලීලි තමයි විද්‍යාවේ ප්‍රභේදයන් දෙකක් ඔස්සේ විද්‍යාව දියුණු කරන්නේ. එවැනි සුවිශේෂී සේවාවන් රැසක් විද්‍යාවෙන් සිදු කරපු ඒ උතුම් චරිතයට අපි සැලකිය යුතුයි. ගැලීලියෝ ගැලීලි සමහරවිට පාවිච්චි චරිතයක්, මලපණින චරිතයක්, සමහරවිට ගැලීලියෝ ගැලීලි කියන්නේ ඒවත් කියලා සලකන්න පුළුවන් චරිතයක්. ඒ චරිතයට ඔබ ආදරය කරන්න, ඒ චරිතය අපිට කියා දීපු කරුණු කාරණාවන් ඔස්සේ විද්‍යාවේ දියුණුව වෙනුවෙන් ඔබත් මහඟු සේවාවක නිරත වෙන්න නම්